මගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විතරක් නෙවෙයි. මම හැම වෙලෙම හිතනවා එතුමාගෙන් පස්සේ අනුප්‍රාප්තිකය කවුද මේ මේ ලංකාද්වීපේ බාර ගන්න ආරක්ෂා කරන්න කියලා. මේ මිනිකට යම්කිසි දවසකදී මේ ලංකාද්වීපය තුල යම්කිසි විශේෂ තැනකට ඒවි. ඒක ස්ථිරයි. එතුමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වාගේම නිර්මාංශකයෙක් වේවි. බොහොම එඩිතර නායකත්වයකින් යුක්ත බොහොම දැනුමකින් යුක්ත පුද්ගලයෙක් වේවි. සමහරක් විට පාර්ලිමේන්තුවේ ඉන්න දැනුමෙන් පොහොසත්ම පුද්ගලයාත් ඔහු වේවි. වික්ෂූන් වහන්සේලා මතින්ම නිර්මාණය වෙලා වික්ෂූන් වහන්සේලාත් එක්ක ජීවත් වෙලා බොහොම පිවිතුරු ස්වභාවයෙන් ජීවත් වෙන පුද්ගලෙ ඒයි ඉදිරි කාලයකදී. දැන් ඇමරිකාවට කොරිඩෝය ගැන කතා කරන්න කල්පනා කරන්න තියා ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු ගැන හිතන්නවත් දැන් වෙලාවක් නැති වෙලා. මේ යම්කිසි ශක්තියක් පුතා මේ විශ්වයේ කඩාගෙන එන්න හදනකොට විශ්වය හරි ලස්සනට ඒකට උත්තරයක් දෙනවා. ශ්‍රේෂ්ඨ පිවිතුරු පුද්ගලෙ නායකේ ඉදිරියට එවි. ඒ ඔහු වෙනුවෙන් මමගේ ජීවිතයේ කළ හැකි යම්කිසි දෙයක් මම කරලා මේ ශාස්ත්‍රය මං අතහරිනවා තව අවුරුදු 4කින් හෝ 5කින්. මේ අරගෙන ගිය මේ මහා ශක්තිය මේ මහා රැල්ල මේ මහා බලවේගය තවත් අවුරුදු 15ක් 20ක් 25ක් ඉස්සරහට යනවා. ඒ ගිහිල්ලා තමයි පුතා මේ බුද්ධ කල්පේ පරිහානිය පටන් ගන්න. ආධ්‍යාත්මික නායකයෙකුත් ඔය කියන කාලෙකදී පහළ වෙයි. යහපත් අරමුණකින් කරන හැම වැඩක්ම හෙට දවසේදී ඔබේ යහපත වෙනුවෙන් හේතු වෙනවා කියන තැන ඉඳගෙන හැමදාම ඔබේ අදත් ඔබට යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි යම් තැනකදී මේ කතා කරන මාතෘකා හෝ වේවා අපි ඔබට කරන ප්‍රාර්ථනය හෝ වේවා මේක යම් තැනක ඒකාකාරී වගේ ඔබට හැඟීමක් දැනෙන්නට පුළුවන්. අද සමාජයේ මොනතරම් දුරකට කඩා වැටිලාද මොනතරම් අගාධයට යමින් සිටිනවාද සහ අපි ඉන්නේ කොතනද අපි යා යුත්තේ කොහෙටද කියන කාරණය අපි නිවැරදිව දකිනවාද ඒ දේවල් අපි අවබෝධයෙන් යුතුව අවබෝධ කරගන්නවාද කියන තැන ප්‍රශ්නයක් අපිට තියෙනවා. එහෙම තැනකදී අපි වඩාත් හෙට දවසක් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඇරෙන්නට අපිට කරන්න දෙයක් ඉතිරිව නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ඔබට මේ අවබෝධය ලබා දෙන්න, එහෙම නැත්නම් ඔබ යා යුතු නිවැරදි දිශාව තීරණය කරන්නට ඔබට යම්කිසි ශක්තියක් මේ තුල මඟ පෙන්වීමක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් තමයි අපේ මේ සියලු උත්සාහයන් මේ තුල සිදු වෙන්නේ. අපි මීට පෙර අවස්ථා කීපයකදී අපේ ගරුතර ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙනවා සහ අපිට ඉතාම තීරණාත්මක මොහොතවන්වලදී උන්වහන්සේ අපිට බොහෝ සෙයින් ආශිර්වාද කරපු බොහොම ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. අපේ කතාබහ අද දිගහැරෙන්නේ ආචාර්ය පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ අපි හාමුදුරුවන් එක්ක. අපි හාමුදුරනේ අවසරයි. තිරුවන් සරණයි. අපි මීට පෙර වැඩසටහන් කීපයකදී කතා කරා බොහෝ කරුණුකාරණා කීපයක් මේ තුල අපිට මතු කරගන්න ඕන උනේ වර්තමානයේ අපි දකින මේ විවිධාකාර ජනප්‍රිය ධාරාවේ තැන්වල ඉඳගෙන විවිධ අනාවැකි කියන විවිධ අපේ රටට සිදුවෙන්නා වූ විවිධ දේ ගැන වෙනත් වූ ශක්තියින් එක්ක අවබෝධ කරගෙන ඉදිරියේ දකින බොහෝ දෙනෙක් කරන සමහර නාටක ඉදිරියේ මේ තුල තියෙන ඇත්ත මොකක්ද සහ මේ දේවල් නිවැරදිව දකින මේ දේවල් වල හරය මොකක්ද කියන කාරණය අපේ ස්වාමීන් වහන්සේත් එක්ක අපිට ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ හාමුදුරනේ මීට පෙර තිබුණු තීරණාත්මක ජනාධිපතිවරණයේදී නිවැරදි තැනකට මේ රට ඔසවා තබන්න, එහෙම නැත්නම් රටේ අනාගතයේ තීරණය වෙන මොහොතේදී රට වෙනුවෙන් අපේ හාමුදුරුවෝ ලොකු ආශිර්වාදයක් කරමින් අනුරාධපුරයේදී ජයග්‍රහණය උදෙසා ආශිර්වාද පූජාවක් පවත්වනවා. එතනදී වර්තමාන ජනාධිපතිවරයාට මේ රට බාර දෙන්න මම හිතනවා අපේ හාමුදුරුවෝ බොහොම බාරදුර කාර්යයක් ඉෂ්ට කරනවා. ඒ කාරණාව මම දකින්නේ නැහැ දේශපාලනමය වශයෙන් අපේ හම්දුරු ගත්ත තීරණයක් කියලා. රට වෙනුවෙන් ගත්ත තීරණයක්, රට පැත්තේ හිටගෙන ගත්ත තීරණයක් විදිහට මම දකිනවා. මේ මොහොත වන විටත් තීරණාත්මක සංදිස්ථානයකට අපේ රට ඇවිල්ලා තියෙනවා. මේ මොහොතේ අපේ හම්දුරු මොකද කරමින් ඉන්නේ? ඔබ පුතා බුද්ධ ආදී රත්නත්‍රයේ බලෙන් ඔබ තුමන්ලා හැම කෙනෙකුටත් මගේ රටටත් රට පාලනය කරන ශ්‍රේෂ්ඨ නායකයින්ටත් ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තරම පුතේ ඒ යුගවලදී ඒ පහළ වෙන නායකයින්ට
මේ විශ්වය විසින් පරිවාරයක් හදලා තියෙනවා. ඒක අද වෙච්ච එකක් නෙවෙයි, ඒක ඉදා ඉඳන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ යුගවලට පහළ වෙන අභීත නායකයින්ට ඒ හැදිච්ච පරිවාරයේ සබාධම විසින් හදපු පරිවාර සේනාවක්. යම් යම් යුගවලදී යම් යම් රජවරුන් පත් කර ගැනීමේ ඒ අතීත යුග ගැන අපි කල්පනාකාරීව බලනකොට ඒ රජවරුන් වෙනුවෙන් ඇතම් පුද්ගලීන් සබාධමෙන්ම නිර්මාණය කළා දෝ කියලා අපට හිතෙනවා. පළවෙනි විජේබාහු මහරජතුමාට රාජ්‍යත්වය ලබා ගැනීමේදී ඔහුට එකම පුද්ගලයායි ඔහුට උදව් උපකාර කරේ බුදල් නැමැති ඒ සෙනෙවිය. මේ වාගේ ඒ වගේම විජේබාහු රජතුමාගෙන් පස්සේ කාල සීමාවදී නොයෙක් රජවරුන්ගේ රාජ්‍යත්ව වෙනුවෙන් පුතා මහා අමුතු විදිහට මේ විශ්වය විසින් පරිවාරයක් හැදුවා. මේක රජවරයෙකුට විතරක් නෙවෙයි, හොඳ අම්මෙකුට, හොඳ තාත්තෙකුට, හොඳ පාලකයෙකුට, හොඳ භික්ෂුවකටත් මේ විදිහට වෙනවා. පරිවාරයක් හැදෙනවා. ගමක් පාලනය කරන මිනිස්සුෙකුටත් මේ සබාධම ඔහු හොඳ කෙනෙක් නම් ඔහුට පරිවාරයක් පිරිවරක් හැදෙනවා. ඒ පිරිවර හදනවා කියලා කියන එක මේ අලුතෙන් කවුරුත් හදන්න ඕන දෙයක් නෙවෙයි දරුවෝ. ඒක මේ සබාධමෙන් ඒ මිනිස්සු පහළ වෙනකොට සබාධම විසින්ම ඒ යුගයට අවශ්‍ය කරන මිනිසුන් පහළ කරනවා. මම ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ රාජ්‍යත්ව වෙනුවෙන් මම මට කළ හැකි උපකාරිත්වය මං කළා. මම පූජාවක් කළා කියලා පන්සලකට ගිහිල්ලා එතුමා වෙනුවෙන් බාරහාර උණයි කියලා පුතේ මම ආපහු ගිහිල්ලා එතුමාට ගිහින් ලියුමක් දෙනවා නම් ජනාධිපතිතුමා මං ඔබතුමාගේ ජයග්‍රහණය මේක කළා මට මේක ඕනේ මේක ඕනේ මට වාහනයක් ඕනේ මට මේ පහසුකම් ඕනේ කියලා ඒක මම ඇමක් විදිහට පාවිච්චි කරපු දෙයක්. ඒ නිසා ඔබතුමා මගෙන් අහපු නිසා මම ඒකට උත්තරයක් දෙනවා මිසක් අපි යම්කිසි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනුවෙන් යම්කිසි කටයුත්තක් කරනවා නම් ඒක අපි කරන්නට ඕනේ හදවතින්මයි. හදවතින් අපි යම්කිසි හොඳක් හෝ නරකක් දෙකම වෙන්න පුළුවන්. කළොත් ඒ හදවතින් කරන අවංක දේ හරියට හරියනවා. ආශිර්වාදයත් එහෙමයි, ශාපයත් එහෙමයි. ඒ නිසා අපි හදවතින්ම ආශිර්වාද කළා. රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට විශාල මල් මාලාවල් පළඳලා අභයගිරියට ගිහිල්ලා මහා පූජාවන් සිද්ධ කරලා අපි මහා පාන්දර යාමේක එතුමා වෙනුවෙන් මහා විශේෂ ආශිර්වාද පූජාවක් කළා. මං විතරක් නෙමෙයි පුතේ. ඒක මං විතරක් කියනවා, මං විතරයි මේක කළේ කියනවා, ඒක බොරුවන්නේ. මේ ලංකාවේ සුවහසක් මහා ජනතාවක් එහෙම පූජාවල් කළා. මං දන්න මිනිස්සු බෝධි පූජාවල් කළා. අහිංසක ගෙවල් වල ඉන්න අම්මලා මල් පූජා කරලා අනේ අපේ රටේ ජනාධිපතිතුමා බවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වේවා කියලා අහිංසක අම්මාවරු ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ නිසා මේක මගෙන් ඉච්ච දෙයක්, මම පූජාවක් කරපු නිසා එතුමා ජනාධිපති වුණායි කියනවා නංග බොරුවක්. එහෙමනේ මේ සුවහසක් මහා ජනතාවගේ මහා මේ ප්‍රාර්ථනාවේ බලාපොරොත්තුවක් එතුමා. ඉතින් ඒ නිසා මගේ පූජාවත් එතුමාගේ ජයග්‍රහණයට හේතුවක් වෙන්නේ නැති මම මේ විශ්වාස කරනවා. ඉතින් ඉදිරියටත් පුතා දැනුත් අද මේ මොහොතේත් මම ප්‍රාර්ථනා කරනවා ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් මේ ලංකාද්වීපේ බේර ගන්න, ආරක්ෂා කරගන්න. දැන් එතුමා මහා විශාල සටනක් අරගෙන යනවා මේ පවතින වසංගත රෝග තත්ත්ව වලට, ඒ වගේම මේ සමාජයේ ව්‍යසන කටයුතු වලට. ඉතින් ඇත්තටම අපි බොහොම සතුටින්, බොහොම පුදුමාකාර සතුටකින් බලාගෙන ඉන්නවා. අපිත් යම්කිසි වචනයකින් හරි මේ විශ්වයට ඒ දේ නිකුත් කළානේ කියලා. ඉතින් ඒ නිසා අමුතුයෙන් මම පූජා කළත් මම පූජා නොකළත් මේ මහා ධරණී තලයේ ඉන්න සමස්ත දේශහිතයිෂී ජාති ආගම් කුල මල ભેදයකින් තොර එතුමාගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. එතුමා විශිෂ්ට ජයග්‍රහණයකින් මේ වතාවේදී එතුමාගේ පිරිවර හදාගනීවි. අපේ හාමුදුරුවෝ බොහොම වටින තැනකට ආවා. අපේ හාමුදුරුවෝ මේ පිරිවර ගැන කිව්ව නිසාවෙන් තව කාරණාවක් තමයි මේ කර්ණාටික ඇතුලේ මේ වකවානුවේ මේ දේශපාලනමය වශයෙන් මේ කරලිය උණුසුම් වෙලා තියෙන නිසා කෙනෙකුට හැඟෙන්නට පුළුවනි. අපි තවත් එක් කතාබහක්ද මේ ස්වාමීන් වහන්සේලා අපි දකිනවා මේ දේශපාලනික මතවාද ධර්මින් යම් සටනක් කරනවා. අපි උන්වහන්සේලාට යම් අගෞරවයක් කරන්නේද නැහැ. මේ වෙලාවේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේලා කුමන හෝ ආකාරයකින් මේ රට බේරා ගැනීම වෙනුවෙන් පෙනී හිටිනවා නම් මේ ගැන අපේ ගරුත් ඒ විදිහටම තියෙනවා. අපේ හඳුරන්නේ මේ පිරිවර ගැන කිව්ව නිසා අපිට යම් යම් තැන්වල ප්‍රශ්න ගැටලු බොහොමයක් මතු වෙනවා. බලන තැන්වලදී අපිට යම් කඩා වැටීම් තියෙනවා. යම් කිසි පිරිසකගේ හැසිරීම් අපිට දරන්න බැරි තැන, දකින්න අපිට හිතා ගන්න බැරි තැන්වල තියෙනවා. අපි දකින වර්තමාන ජනාධිපතිවරයා නිර්මාංශ බොහොම ධාර්මික අධ්‍යාත්මික ශක්තියක් තියෙන ඉතා දැහැමි පාලකෙක් කියලා අපි එහෙම තැනක ඉන්නවා. එහෙම තැනකින්ද කියලා බලනකොට එතුමන් වටේ ඉන්න මේ පිරිස ගැන අපිට එහෙම දකින්න පුළුවන්ද? මේ පිරිවර ඇතුලේ වටින චරිත අපේ හාමුදුරුවනේ දකින්නවද? අපි හිතනවා එහෙම කොටසක් ඇති කියලා. ඒ ගැන අපේ හාමුදුරුවන්ගේ මතය මොකක්ද? පුතා මම මෙහෙම කියන්නම්. අපි ගමුකෝ
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන කතාවෙන් බාහිරට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා පුතේ එතුමා තුලත් ගුණ වගාවක් නැත්නේ තියෙනවා අපි ගමුකෝ මම මේ කතා කරන්නේ මධ්‍යස්ථ මිනිස්සෙන් මොකද භික්ෂුන් වහන්සේ නමක් අගතිගාමි වෙලා කෙනෙකුට පක්ෂග්‍රාහී වුණ එක සුදුසු නෑ අපි ගමුකෝ දැන් ඊළඟට කවුද ඉඳන්ින්නේ කවුද අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා තුලත් යම් කිසි ගුණ වගාවක් තියෙනවා ඊළඟ තවත් මෙහෙම නායකයෝ ඉන්නවනේ අපි ඒ කිසි කෙනෙක් හෙලා දකින්නේ නෑ නමුත් පුතා මේ සියලු දෙනා අතර මහා විශේෂ ගුණයක් ගෝඨාභය රාජපක්ෂට තියෙනවා එතුමාගේ පිරිවර සම්බන්ධවත් අපි निराයාසයෙන්ම දෙවියන්ගෙන් විශ්වයෙන් ඉල්ලා හිටපු දෙය තමයි එතුමාට සපිරිවර සේනාවක් හැදෙන්නට උනේ කියලා ඔයා මගෙන් ප්‍රශ්නයක් අහුවේ ඔය කියන විදිහේ පිරිවරක් එතුමා වට ඉන්නවද එතුමාට ඒ ශක්තිය තියෙනවද කියලා ඉතින් මෙහෙමයි මිනිස්සුගේ බාහිරින් හොයන්න බෑ ඒ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා මම විශ්වාස කරනවා ඔය දියවන්නාව ඇතුලේ ඉන්නා වූ ඔය මඩගොහරුවෙත් හැංගිච්චා වූ මිනිකැට දෙක තුනක් තියෙනවා භික්ෂුවක් වශයෙන් වාගෙම වෛද්‍යවරයෙක් හැටියටත් ජ්‍යොතිෂය පිළිබඳ මම හිතනවා මං සුළු දැනුමක් තියෙනවා කියලා මොකද ජ්‍යොතිෂය කියන්නේ මහ විශාල දැනුමක් මේ දැනුම් සම්භාරය තුල පුතා දේශපාලඥයින්ට අපි හොඳ අපිව පාවිච්චි කරන්න පුළුවන් හොඳ අතකොළු හැටියට ඕන තරම් දැන් කරන්නේ ඒක තමයි මිනිස්සු සල්ලි කීයක් හැදිලා මාව ප්‍රමෝට් කරන්න මාව ප්‍රමෝට් කරන්න කියලා මිනිස්සු කියනවා. එහෙම තමයි අද කාලේ ජ්‍යොතිෂයේ දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මම උත්සාහ කරන්නේ නැහැ මේ ජ්‍යොතිෂයේ දේශපාලනීකරණය කරන්න සහ මගේ භික්ෂුත්වයේ දේශපාලනීකරණයට කරන්න යොමු කරන්න. නමුත් දරුවෝ මේ මගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විතරක් නෙවෙයි. මම හැම වෙලේම හිතනවා එතුමාගෙන් පස්සේ අනුප්‍රාප්තිකය කවුද මේ ලංකාද්වීපේ බාර ගන්න ආරක්ෂා කරන්න කියලා. මොකද එතුමා මේක අරගෙන යනවා. ඒකේ ආයේ සැකයක් නැහැ. එතුමා මේක හොඳින් හෝ එහෙම නැත්නම් තද පාලනයෙන් හෝ එතුමා මේ ලංකාද්වීපේ රකින්නවා ආරක්ෂා කරනවා. එතුමා ජාති කුල ආගම් ભેදයකින් තොරව මේක කරාවි. එතුමාට හොඳ සමානත්මතාවයකින් බලන්න පුළුවන් මනසක් තියෙන නායකයෙක්. මට රටගෙන දැනට මේ මම බලන්න ඕනේ. භික්ෂුවක් හැට මම බලන්නට ඕනේ. තව අවුරුදු ගණනාවකින් ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිවගෙන් පස්සේ මේ රටේ එතුමා හදන මේ ශක්තිය ඉදිරියට අරගෙන යන්න පුළුවන් නායකයෝ ඉන්නවද? හෝ නායකෙක් ඉන්නවද? පෞද්ගලිකව මම මගේ දැනුමේ මට්ටමේ හැටියට මං මේ දියවන්නාව ඇතුළෙත් මිනි කැටයක් දෙකක් දකිනවා. අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ද අපි හැම නැත්නම් ඒකට සුදුසු වෙලාව නෙවෙයිද මේක? මෙහෙමයි පුතේ. දියසෙන්ලා පහළ වෙච්චාම උපංගෙයි මරණ ලෝකයක් මේ ලෝකේ. නමුත් මම ඔතනින් හඳුනාගත්ත එක් විශේෂ මිනි කැටයකුත් තියෙනවා. මම හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ මිනි කැටය යම්කිසි දවසකදී මේ ලංකාද්වීපය තුල යම්කිසි විශේෂ තැනකට ඒවි. ඒක ස්ථිරයි. එතුමත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වාගේම නිර්මාංශකයෙක් වේවි. ඒ වගේම ප්‍රතිපත්තිමය දේශපාලනයක් තියෙන කෙනෙක් වේවි. බොහොම එඩිතර නායකත්වයකින් යුක්ත බොහොම දැනුමකින් යුක්ත පුද්ගලයෙක් වේවි. සමහරක් විට පාර්ලිමේන්තුවේ ඉන්න දැනුමෙන් පොහොසත්ම පුද්ගලයාත් ඔහු වේවි. බලමු අපි. බලමු කියන්නේ. ඒ පුද්ගලයා කවුරුන් හෝ වේවා. ඔවුන්ව ආරක්ෂා කරගෙන අපි වගකීමක් වාගෙම හොඳ දේශහිතයිෂී මිනිසෙක් මේ රටෙහි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ළඟම හිඳවතුන් බවට පත්වීමත් එතුමාගෙන් පසුව මේ රාජ්‍ය අරගෙන යන්නට කටයුතු කිරීමත් පිළිබඳව අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා භික්ෂුන් වහන්සේලා හැටියට. මම කිසියම් දේශපාලඥයෙ විවේචනය කරන්නේ නැහැ දරුවෝ. අපි මෙහෙම කරන එක වැරදි. සජිත්ගේ මහත්මයාගේ අඩුපාඩු එහෙම කියන්න හොඳ නැහැ. අඩුපාඩු සහිත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ අඩුපාඩු තුල පුතා හොඳ දේවල් තියෙනවා. නමුත් මේ ලංකාද්වීපේ යම් ශක්තියක් තියෙනවා දරුවෝ. භික්ෂුන් වහන්සේලාගේ ශක්තියෙන් තමයි මේ හැමදේම උඩට ගොඩ නැගිලා ඉන්නේ. භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදේ ශාපයේ වගේ දෙයක් මතුවුනොත් එහෙම ඒක යම්කිසි අපි ඔය කියන්නේ ස්ටාර් එකක් තිබ්බත් මේ මිනිස්සුගේ ස්ටාර් එක බැහැලා යනවා. ඔයයට ඔයිට වඩා මහා විවිධාකාර උතේ මේ ග්‍රහ බලපෑම් ග්‍රහ ශක්ති තිබිච්ච මිනිස්සු යම් යම් භික්ෂුන් වහන්සේලා සහ ශාසනයත් එක්ක ඇති කරගත්ත ගැටුම් වලින් පිරිහිලා ගියා. එසා ඔය බොහෝ නායකින් තුල තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාගේ සිත් රිදවීමට හේතු කාරණා වෙච්ච කරුණු. ඉතින් ඒවම තමයි ඒ නායකින්ගේ විනාශයට හේතුවත්. ඉතින් භික්ෂූන් වහන්සේලා මතින්ම නිර්මාණය වෙලා භික්ෂූන් වහන්සේලාත් එක්ක ජීවත් වෙලා බොහොම පිවිතුරු ස්වභාවයෙන් ජීවත් වෙන පුද්ගලෙ එයි.
ඉදිරි කාලයකදී අපි බලමු මේ 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 දේවල් ටික ඇතුලේ යම් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා මමද ඉන්නේ එවැනි තැනක ඔබ ඉන්න තැන මමත් ඉන්නේ එතකොට අපි මේ මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ අපේ හාමුදුරුවෝ නිරන්තරයෙන් කරපු දේ කියපු දේ තමයි මේ මේ හැම ආශිර්වාදයක් ඇතුළෙම අපේ රට හරි තැනකට යන්න නිවැරදි තැනකට අරගෙන යන්න නිවැරදි මාවතකට නිවැරදි දිශාවකට අරගෙන යන්න අපේ හාමුදුරුවෝ බොහොම මේ ප්‍රසිද්ධියේ ඉන්නේ නැතුව බොහෝ දේවල් කරනවා අපේ රටට හැමදාම ආශිර්වාද කරනවා ඒ ආශිර්වාදේ අපිටත් ඒ විදිහටම දැනුණා ඒ නිසාවෙන් තමයි අපි මේ දේවල් කතා කරගෙන ඉන්නේ අපේ හාමුදුරුවෝ මේ කියන විදිහට අපිට පැහැදිලි අපේ රටේ හෙට දවස යම් තැනකදී වඩාත් නිවැරදි වේවි සහ මේ මේ ගමන දිගටම යනවා වගේ හැඟීමක් ඔන්න දැන් අපිට දැනෙන්න පටන් ගන්නවා මේ මෙහෙමයි මේක මම මේක මම ඉන්නේ මගේ උඩින් තියෙන ආකාශයේ මං ඉඳන් මට පහලින් තියෙන මේ මහා ධරණී තලය මම මේ විශ්වයේ ඉන්න එක්තරා පුංචි ප්‍රාණියෙක් විතරයි නමුත් දරුවෝ මේ ලෝකයේ මේ විශ්වයේ ශක්ති කාටවත් ඕන දින පාලනය කරන්න බෑ මිනිසු කියනවා ඔන්න දැන් මේ ජාතිය මතුවලා එනවා ඒ ජාතියෙන් බලවේගයක් එනවා ඒ ජාතිය අපි විනාශ කරනවා කියලා මිනිසු කියනවා දැන් ඒ මොකුත් ඕනේ නැහැ ලංකාව මැදින් ඉරක් යනවා කොරිඩෝ එකක් යනවා ඇමරිකාව තමයි මේකට විරුද්ධ වෙන්නේ කියලා මහා කලබගැනියක් ආවනේ මතකනේ ආපු ඒ ප්‍රශ්නේ දැන් ඇමරිකාවට කොරිඩෝ එක ගැන කතා කරන්න කල්පනා කරන්න තියා ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු ගැන හිතන්නවත් දැන් වෙලාවක් නැති වෙලා මේ යම් කිසි ශක්තියක් පුතා මේ විශ්වයේ කඩාගෙන එන්න හදනකොට විශ්වය හරි ලස්සනට ඒකට උත්තරයක් දෙනවා ඔය ඉතින් ඔය අස්සම් කරනවයි කියන්නේ අස්සම් කරන්න මේ රට කෑලි කඩන්න මැදින් කොරිඩෝ යන්න ඉතින් මිනිස්සු කිව්වනේ රජයේ මේ ගහන්න දෙන කිවිසුමෙන් මේ සීරි පාදෙත් මොනවාද මේ සීගිරියත් කඩාගෙන යනවා එහෙම වෙන්නේ නැහැ දරුවෝ ඉතින් ඒ නිසා මේ විශ්වයේ තියෙන යම් කිසි පාලන තන්ත්‍රයක් මේ පාලන තන්ත්‍රය සුදුස්සාට හැම වෙලාවම ආශිර්වාද දෙනවා ඉතින් ඒ නිසා මගේ මම ජ්‍යොතිෂවේදියෙක් හැට මං කොහිම අවස්ථාවකදීවත් වෛද්‍යවරයෙක් හැටවත් පුතා දේශපාලනේ මිස්සු පස්සේ ගිහිල්ලා නැහැ මම යන්නෙත් නැහැ මට කෙනෙක්ගේ වැරදි මතු කරලා අරයා වැරදි මෙයා වැරදි මෙයාගේ මඩු පාඩුයි කියලා මට කියන්න උමනා නැහැ මගේ එකම එක බලාපොරොත්තුවක් තියෙනවා එකම බලාපොරොත්තුව මං ඒක මේ විශ්වයේ පාලනය කරන යම්කිසි දෙවි කෙනෙක් ගිනුත් ඉල්ලා හිටියා සත්‍ය වශයෙන්ම මම ඉල්ලා හිටියා මම මේ ලෝකේ මා ළඟ තියෙන මේ යంత్ర ශක්තිය මంత్ర ශක්තිය මා විසින් ගොඩනගාගත්ත මේ ආධ්‍යාත්මික ශක්තිය පුතා මට කවුරු හරි මේ දේශයේ පාලනය කරන පුද්ගලයෙක් වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් මා ලබන ලොකුම සතුට එච්චරයි දැන් ගෝඨාභය රාජපක්ෂ තුමා පසුගිය කොරෝනා සමයේදී මහා විශාල උත්සාහයක් ගත්ත මේ ලංකාව ආරක්ෂා කරගන්න මේ මිනිසුන් ආරක්ෂා කරගන්න ඒ වෙලාවේ අපි පුදුම විදිහට අපට කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම අපි ඒ වෙනුවෙන් සිද්ධ කළා ඒ වගේ නම් මම කිසියම් දනක ජනමාධ්‍ය ඔස්සේ කතා කරලා නැහැ මම මගේ වෛද්‍ය මණ්ඩලයක් 10ක් අරගෙන වෛද්‍යරු 10 දෙනෙක් අරගෙන වෛද්‍ය මණ්ඩලයක් හදලා ඒකට මම විශ්වකර්ම තමයි උදව් කළේ මම මගේ ඒ අයගේ නම්බර් ටික මම විශ්වකර්ම හරහා මිනිසුන්ට දුන්නා දීලා කිව්වා ඔයාලට එතන කැඩුම් බිඳුම් වෛද්‍යවරු ඊළඟට සර්පිෂ වෛද්‍යවරු සරුවාංග වෛද්‍යවරු චර්ම රෝග වෛද්‍යවරු ඊළඟට එයාදී වශයෙන් වෛද්‍යරු මම කීප දෙනෙක් එකතු කරලා වෛද්‍ය මණ්ඩලයක් හැදුවා හදලිවෙලා මමට ඇත්තට විශ්වකර්මෙන් වෙලා උදව් කළා ඒ වෙලාවේ මම මිනිස්සුන්ට ඒ නම්බර ටික දුන්නා. ගෙදර ඉඳන් ඒ මිනිස්සුන්ට ඇති වෙන ප්‍රශ්න වලට, ඇති වෙන ලෙඩ රෝග වලට මම දුරස්ථකමෙන් ඒ මිනිස්සුන්ට ප්‍රතිකාර කරවල දුන්නා. ඊළඟට අපි දූප වර්ග හදලා මිනිස්සු අතර බෙදලා දුන්නා. ගුලි වර්ග හදලා මිනිස්සු අතර බෙදලා දුන්නා. මේ සියලු වාර්තා මගේ ළඟ තියෙනවා. මම ඒවා සමහර වාර්තා ජනාධිපතිතුමාට යොමු කරලා තිනවා. තාම ප්‍රතිචාර එතුමාට මම යොදලා තියෙන්නේ. මේවා අර මේවා මම ඒ වට්ටෝරු පිටින් යවලා තිනවා. මේවා අරගෙන මේවෙන් සෝබා දහම ආරක්ෂා වෙන ඔබතුමා මේ කරන ප්‍රතිකාරමයට අපෙන් ලැබෙන සහයෝගයෙන් ඔබතුමා මේක තවදුරටත් යහපත්ව පවත්වා ගන්න. අපි පුතේ ඒවා කරයි කියලා අපි රජයෙන් දෙයක් ගන්න දෙයක් කරන්න ඕනේ නැහැ. අපිට සබාදහමෙන් දෙන්න ඕන දෙයක් දෙයි. නමුත් මගේ හදවතේ හැමදාම තිබිච්ච දෙයක් තමයි. ශ්‍රේෂ්ඨ වූ යම් කිසි උතුම් පාලකයෙකුට මම උදව් කරන්න ඕනේ. මම මේ ලබාගත් ශක්තිය මම මේ මට પરම්පරාවෙන් උරුමෙච්ච මේ යంత్ర මන්ත්‍ර වලින් මම කවදාවත් කුඩු කාරයෙකුට දේශපාලන ශ්‍රේෂ්ඨී ඉස්සරහට මම උදව් කරන්නේ නැහැ. මම හානියක් කරන්නේ නැත්නම් උදව් කරන්නේ නැහැ. මට වැඩක් නැහැ නේද දරු? ඒ මිනිස්සුන්ට කරගත්ත පව් ඒ මිනිස්සුන්ට කරගෙන ගියාවේ හරි ඒ මිනිස්සුන්ට මම උදව් කරලා මම පව් පුරව ගන්න නැහැ මගේ ශාස්ත්‍රයෙන් ඊළඟට ස්ත්‍රී දූෂකයෝ මිනි මරුන් කාර්යෝ හොරු මංකොල්ල කාර්යෝ මේ මිනිස්සුන් මං ආස නැහැ නමුත් මම මේ මිනිස්සු විරුද්ධත් නැහැ ඒගොල්ලන් ඒගොල්ලන්ට ටික් කරන් ගියාවේ මගේ හිතේ හැමදාමත් තිබා කවුරුන් හෝ කෙනෙක් මේ ලංකාද්වීපය තුල ශ්‍රේෂ්ඨ උතුම් ගුණධර්ම රකින යම් නායකයෙක් මට හම්බ වුණොත් ඒ හම්බෙච්ච නායකයා මං අනිවාර්යෙන්ම මිනිකකයක්සේ බබලවනවා මේ ලංකාදී මට කරන්න පුළුවන් උපරිම දේ
සල්ලි වලට මට සල්ලි අවශ්‍යතාවයක් නැහැ. මං මං භික්ෂුවන හදන මට පාරට බැස මිනිස්සුන් කන්න ටික හම්බ වෙනවා. මට හදන්න ගෙවල් ඕනේ නැහැ. මට පන්සල් තියෙනවානේ. මගේ මට රකින්න පවුල් දෙන්නේ නැහැ. ඒ නිසා මට සල්ලි මිල මුදල් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පුතා මගේ එහෙම බලාපොරොත්තුවක් තිබුණා. ඒ එක් බලාපොරොත්තුව තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමා විනේ මට කරන්න පුළුවන් දේ මම මට කළ හැකි ශක්ති ප්‍රමාණයෙන් කළා. තවත් එක් නායකයෙක් ගැන මං හිතන් ඉන්නවා. කවදා හරි දවසක මං ඒ නම කියන්නම්. එතුමාත් මගේ හදවතේ තියෙනවා. අද මේ කැලණිය මේ උත්තරීතර රාජමහා විහාරස්ථානයේ මා එතුමා වෙනුවෙන් හඳුනක් වෙන් කරලා මං එතුමා වෙනුවෙන් අද පූජාවක් කරලා මං එතුමාගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මම නම ගම කියන්නේ නැහැ. මොකද දීසේනල උපංගී මරණ ශ්‍රේෂ්ඨ පිවිතුරු පුද්ගලයේ නායකේ ඉදිරියට ඒවි. ඒ ඔහු වෙනුවෙන් මම මගේ ජීවිතයේ කළ හැකි යම් කිසි දෙයක් මම කරලා මේ ශාස්ත්‍රය මං අතහරිනවා තව අවුරුදු 4කින් හෝ 5කින්. මං මගේ භාවනා කරගෙන මේ ජීවිතේ මම සැහැල්ලුවෙන් නිර්වාණගාමි ප්‍රතිපදර්මය යනවා පුතා. මම ඒක මගේ යුතුයකම. ඒ යන්න කලින් මං ඒ අවශ්‍ය පුද්ගලයාව ධනයෙන්, බලයෙන්, නිලයෙන්, විශ්වයේ ශක්තියෙන් ඔහු මං පෞරක්ෂේ ආරක්ෂා කරලා තමයි ඒ ගමන. මං හිතනවා මට දෙවියෝ ඒ අදාළ පුද්ගලයා මුණගස්සලා තියෙනවා කියලා. අපි මේ හැම දෙයක්ම කරන්නේ මේ රටේ යහපත උදෙසා. අපේ හාමුදුරුවෝ කිව්වා වගේම අපි මේ අමතක වෙන්න කලින් බලාපොරොත්තු තියාගන්න ගෝඨාභයගෙන් පස්සෙත් මේ රට අරාජික වෙන්නේ නැහැ. ඕඩ හොඳ පිරිවරක් එක්ක ඊළඟ ගමන යනවා. ඊළඟ දේශ ඔහුගේ ඊළ අවුරුදු දැන් අවුරුදු 5න් පස්සේ සමහරකට ඔහු ඔතුමාම හෝ තවත් කෙනෙක් හෝපත් වේවි. මේ රට පුතා මේ නැගපු රැල්ල අවුරුදු 10ක් 15ක් ඇදගෙන ගිහින් තමයි වැටුනොත් ප්‍රපාතයකට වැටෙන්නේ. ඒක ස්ථිරයි. අපේ හාමුදුරුවෝ මේ 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 ප්‍රකාශ කරන්නේ අපි දකින්න වර්තමානයේ ජනප්‍රිය තැනකට ඇවිල්ලා මේ අනාවැකි කියන එවැනි කාරණා. එතකොට විවිධ ශක්තියක් ගැන කතා කරන විවිධාකාර දේවල් ටිකක් ගැන. එතකොට අපි දකින්න අපේ හාමුදුරුවෝ මම රාවණා ගැන කාලයක් කතා කළා. හරි, රාවණා රජතුමා ගැන කතා කරගෙන යනකොට මේක රාවණා රැල්ලක් වුණා. රාවණාගෙන් හද දැන් මම හිතන්නේ ක්‍රීමුත් තියෙනවද දන්නේ නැහැ. හැම දෙයක්ම රාවණ. ඒ මමත් ඒ රැල්ලටම ගහගෙන ගියොත් මමත් අර රාවණ රැල්ලටම අහු වෙනවා. ඒ නිසා මම රාවණා ගැන කතා කරන්න නතර කළා. තේරුමක් නැහැ. මොකද මම රාවණා ගැන මම ගොඩාක් කතා කළා. පත්‍ර රත් මම කතා කළා. ඊට පස්සේ මේක රාවණා රැල්ලක් වුණා. නැගිටවන්න ගියා මම නිහඬ වුණා පුතා. මේ ලෝකයේ සමහර දේවල් අපට පාලනය කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි මෙහෙම කරමු. අපි මේ සෝබා දහමේ ඉරහඳ යට මේ විශ්වය තුල මේ දෙවියන් බඹුන් පාලනය කරන මේ උත්තරීතර මේ හෙළය තුල ඔබට මම ඉඟියක් දෙන්නම්. විශ්වාසය තියාගන්න. මේ අරගෙන ගිය මේ මහා ශක්තිය, මේ මහා රැල්ල, මේ මහා බලවේගය තවත් අවුරුදු 15ක් 20ක් 25ක් ඉස්සරහට යනවා. ඒ ගිහිල්ලා තමයි පුතා මේ බුද්ධ කල්පේ පරිහානිය පටන් ගන්න. ආධ්‍යාත්මික නායකයෙකුත් ඔය කියන කාලෙකදී පහළ වෙයි. හරි, සුදුසු කාලේ නිකම් බොරුවට අර ආය ආධ්‍යාත්මික නායක එහෙම කියන්න යන්නේ නැහැ පුතේ. මෙහෙම එහෙම විශ්වයට අපි අභියෝග කරන්නේ නැහැ. මේ විශ්වය කියන්නේ දරුවෝ හරියට වතුර භාජනයකට තිල් බිඳුවක් දාපුවාම ඒ වතුර භාජනේ පුරා ඒ තිල් විසිරලා තියෙනවා වගේ දෙයක්. අපේ එක ඊට පස්සේ එකතු කරගන්න හරි අමාරුයි. ඒ වගේ මේ විශ්වයේ ශක්තිය කියන එක පුතා මුළු හැමතැනම විසිරලා තියෙනවා. එතකොට සමහරු විශ්වය වෙන්න හදනවා. තමරකම මම රාවණ රැකිට ඕන. රාවණට මගෙලේ ඕන. මේ වගේ බොරු නිසා තමයි පට්ටපල් මේ බොරු නිසා තමයි මේ මිනිස්සු විශ්වය ගැන තියෙන විශ්වාසය පොවන්නේ නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අරයා එන්නේ, මෙයා එන්නේ, මෙයා නැති වෙන්නේ ඒව මුකුත් ඕනේ නැහැ. හොඳ නායකෙක් පහළුණා බුද්ධාදි රත්නත්‍රේ බලෙන්. දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් මගේ රටේ නායකත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට මේ රජය කරගෙන යාමට වාසනාව ලැබීවි. එතුමාට පිරිවර හම්බ වේවි. එතුමාගෙන් පස්සේ අරයයිද මේ අයද කියලා කවුරුත් කලබල වෙන්නට ඕනේ නැහැ. නිසි කෙනායේයි නුසුදුසු කෙනෙක් අයිනුත් වේවි. ඒ ඔක්කොම වෙන්න ඕන දේවල් වෙලා මේ අරගෙන ගිය මේ රේඛාව ඉස්සරහට අරගෙන යාවි. ඒක ස්ථිරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි විශ්වයේ තීරණේ. ඒක මගේ තීරණේ නෙමෙයි, විශ්වයේ තීරණේ. ඒකට විරුද්ධ වෙන අය විනාශ වේවි. උදව් උපකාර කරන අය එකට එකතු වේවි. මේ ජඩ මැර කක්කඩ දේශපාලනේ අඩු වෙලා යාවි, නිමා වෙලා යාවි, විනාශ වෙලා යාවි. නැවත හොඳ විදිහකට පුතා මේක සකස් වේවි. ගෝඨාභය කියන්නේ පුතේ පැලයක්. දැන් මේ ගහ රෝපණය වෙන්න අවුරුදු 5ක් යනවා. හරි, මේ අවුරුදු 5 තුර තමයි මේක අතුපතර හැදිලා ගෙඩි හැදෙන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි මේ ගෙඩි වැටිලා පැල වෙන්න පටන් ගන්න. ඒ නිසා බලාපොරොත්තු වෙන්නේ මේ රට කාපු දේශපාලඥයෝ, මේ රට විනාශ කරපු දේශපාලඥයෝ මේ ගිවිසුම් ගහලා අස්සම් කරලා ගෝඨාභය ජනාධිපතිතුමන එක පෑම් පහරෙන් මේ ඔක්කොම ගිවිසුම් අවලං කරන්න බෑ. එහෙම කරන්න බෑ. මේවා රාජතාන්ත්‍රික සම්පදා. ඒ නිසා එතුමාගේ ඒ වෘක්ෂයෙන් වැටෙනා පැල වලින් පැල වේවි.
හරි ඒවැයි බීජ දැන් තැන් තැන් වල සකස් වෙමින් තියෙනවා. ඒ කියන්නේ ගස තුලම ගස හැදෙනකොටම ඒකට අවශ්‍ය බීජත් හැදිලා තිනවා. හරියට ශ්‍රී මහ බෝධිය පැලවෙනකොටම ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඒක අංකුරේ ගේනකොටම පලාටක් හටගත්තයි කියනවනේ නේද? ආ ඒ අතින් ආයෙ 32ක් පැලුණයි කියනවනේ. ඒ වාගේ මේ මේ අංකුරේනොත් බීජ තියෙනවා. ඒවා නිසිත වෙලාවට හැදේ. අපේ හාමුදුරු සඳහන් කර විදියට මේ 225 ඇතුළෙත් මිනි කැට දෙක තුනක් දැකලා තියෙනවා කියලා අපේ හාමුදුරු කිව්වා. යම් කිසි කනගාටුවක් තියෙනවා මේ 225 ඇතුළේ මිනි කැට දෙක තුනද තිබුණේ. මෙච්චර කල් අපි කාටද මේ විදිහට ආමන්ත්‍රණය කරේ සහ අපි කවුරු මේ රට හදනකන්ද බලාගෙන හිටියේ කියන යම් කනගාටුවකුත් මේක ඇතුළේ තියෙනවා. හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් කාරණේ තමයි අනාගතයේ දවසක මේ රට කඩා වැටෙන්නේ නැහැ. නිවරදිව මේ ගමන අපි එක්කගෙන යන්න රටක් වටින නායකයෙක් අපිට ඉන්නවා කියන කාරණේ සහ මේ මේ කාරණා අපි කියන්නේ මේ දේශපාලනික කෝණයකින් නෙවෙයි. අපි රටපැත්තේ හිටගත්තුත් රටේ අනාගතයට මොකක්ද වෙන්නේ සහ නිවරදිව මේ රට යම් නිවරදි දිශාවට අරගෙන යන්න නම් අපේ යුතුකම් අපි හරියට ඉටු කරනවාද කියන කාරණේත් අපි සතු නිසාවෙන් මේ මේ හැම කාරණාවක්ම අපි එතනට තමයි අරගෙන ආවේ. අපි බලාගෙන ඉන්නේත් ඒ කාරණේ. අපි හාමුදුරුවනේ අවසාන වශයෙන් මට යමක් අපේ හාමුදුරුවන්ගෙන් අහන්න අවසර දෙන්න. අපේ හාමුදුරුව වෙනකොට පොතක් අරගෙන ඇවිල්ලා තිබුණා. මට මේ ගැන පුංචි හරි වචනයක් අපේ හාමුදුරුවන්ගෙන් අහන්නට හිතුණා. සකල සෞභාග්‍ය කැඳවන කිරියම්මා දාණය. අපේ හාමුදුරනේ මෙහෙම පොතක් ලියන්නට හිතුණේ ඇයි? ඔව් මේක ලිව්වේ ඇත්තරම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිසායි. මේ පොත ලියන්න ඇත්ත කතාව මේක ලියලා තිනවා මං ඒ කාරණාව එතුමා නිසා ලිව්වා කියලා නෙමෙයි. මේක ලිව්වේ පුතා කොවිඩ් වෙලාවේදී. කොවිඩ් නිසා මිනිස්සුන් මහා විනාශයකට පත් වෙච්ච වෙලාවේ මගේ රටේ ජනාධිපතිතුමා අප්‍රමාණ වෙහෙසක් ගත්තා මිනිස්සුන් ආරක්ෂා කරන්න. මේ මහා ව්‍යසනයෙන් මේ රට ආරක්ෂා කරන එතුමන් ඇතුළු ඒ සීලු දෙනාට ආශිර්වාදය ලැබිලා මේ ව්‍යසනය මේ ලක්දීපෙන් තුරන් වේවා කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ සකල සෞභාග්‍ය කැඳවන කිරියම්මා දාණය කියන මේ පුංචි පොත ලිව්වේ. මේක මේක පැහැදිලිව මම මේක ලියලා තියෙනවා. මේ ඇයි මම මේ පොත කොයි කාලේද ලිව්වේ කොහොමද වුනේ ඒ ආදී වශයෙන්. ඒකයි මං කියන්නේ මේවා මේ මම මෙන්න ඔබතුමාට පොතක් ලිව්වා. එහෙම පුතා අපට තියෙන දේ අපි කරපුවාම ඒවා නිකම්ම කෙරේ. වරදාන වරප්‍රසාද බලාගෙන නෙමෙයි අපේ හැම වරදාන වරප්‍රසාද අවශ්‍යතාවයක් නැහැ. අපි මේ හැම දෙයක්ම කරේ අපේ සමාජයේ යහපත උදෙසා හෙට දවස වඩාත් යහපත් කරගන්න තැනක හිතාගෙන. මේ අපි මේ කරන කතාබහ ඇතුලේ අපේ හාමුදුරුව මේ පෙන්නපු මග පෙන්වීමත් එක්ක සහ අනාගතයේ අපිට මොකද වෙන්නේ කියන කාරණාව ගැන ඔබ අවධානයෙන් අවබෝධයෙන් දකින්න සහ ඔබ සබුද්ධිකයි කියන තැන මම නිතරම ඉන්නවා සහ මගේ ප්‍රාර්ථනයද විශ්වකර්ම අපේ ප්‍රාර්ථනයද රටට යහපත් හෙට දවසක් උදා වේවා කියන තැන රටට සහ ලෝකයටම. අපි එවන් තැනක ඉඳගෙන අද කතාව මෙතනින් හමාර කරනවා. අපිට අවසර දෙන්න අපි හාමුදුරුවනේ සමුගෙන යන්න. අපි තවත් දවසක අපි හාමුදුරුවන්ට එක්ක මේ මේ මෙවැනිම හරවත් සාකච්ඡාවකින් මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි සමුගන්නවා. අවසරයි අපි හාමුදුරුවනේ. අපි තවත් දවසක කතා කරමු. බොහෝ කරුණු කාරණා අපේ ස්වාමීන් වහන්සේ සමග බෙදා හදා ගන්න තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ සතුව තියෙන විෂය දැනුම ප්‍රමාණය සහ මේ අවබෝධය තුළින් ගත්තා වූ විදාකාර විෂයන් එක්ක කරන මේ පර්යේෂණ තුළින් අපිට බොහෝ දේ තියෙනවා කතා කරන්න. නිවැරදි දවස ආවට පස්සේ නිවැරදි වෙලාවකදී සුදුසු වෙලාවකදී අපිට මේ දේවල් ගැන කතා කරන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එතෙක් අවසරයි අපිට සමගන්න. ඔබට සුබ දවසක්.